channel 4 video එකකට පස්සේ ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් විමර්ශනය කරනවා කියන එකට මේ පාර්ලිමේන්තුව හරහා මේ රජය විසින් ලබා දෙන්න හදන ඒ පිළිතුර කාඩිනතුමා විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තීරණය හරිද වැරදිද? හරියටම හරි. මේ වීඩියෝ එකකට පස්සේ දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර channel 4 එකට ගහලා channel 4 එක ලංකාවට විරුද්ධයි channel 4 එක කොටින්ග් විසින් මෙහෙමන දෙයක් කියලා ඒ channel 4 එකට තියෙන වළංගුතාවේ වැලිඩිටි එක නැති කරලා දාලා මඩ ගහලා ඒක නවත්තන්න හදන අතරතුරේදී ඔබ හිතනවාද මේ ආණ්ඩුව මේ සිද්ධිය නිසා බිත්තියට හේතු වුණා ඒක නිසා දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත එළියට එවි කියලා එහෙම වෙන්නෙත් නැහැ කාඩිනතුමා ඒ තීරණය ගත්ත එක හරි කියලා කියන්න හේතු තුනක් තියෙනවා පළවෙනි හේතුව තමයි මේ සිද්ධිය ගැන අපි කතා කරොත් මේ සිද්ධිය කොටස් තුනකට තමයි අපි බලන්න ඕන මේ පාස්කු ප්‍රහාරය කොටස් තුනකින් තමයි අපි බලන්න ඕන පසුබිම සිද්ධිය සහ ප්‍රතිචාරය සිද්ධිය පිළිබඳව අපි ගොඩාක් විස්තර අපි දන්නවා කී දෙනෙක් මේකට සම්බන්ධ වෙලා හිටියද තැන්කී එක මේ බෝම්බ පුපුරවා ගත්තද සම්බන්ධ වෙලා හිටපු කට්ටිය කවුද ඒගොල්ලෝ මිය ගියේ කොහොමද මේ සම්බන්ධයෙන් අපිට ලොකු අවබෝධයක් තියෙනවා ප්‍රතිචාරය සිද්ධිය හරහා පසුබිම සෙවිය යුතුයි නමුත් මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය සිදුවුණු දවසින් ඉඳන් අවුරුදු ගාණක් දැන් ගිහිල්ලා තිබුණත් මේ වෙනකනුත් ඒ ප්‍රතිචාරය හරහා පසුබිම් පිළිබඳව අපිට ලොකු අවබෝධයක් නැහැ කොහොමද මේක සිද්ධුනේ මොකද මේක ඇත්තටම නිකන් උදේ පාන්දර නැගිටලා ඇඳ යට තිබිලා බෝම්බයක් අරගෙන ගිහිල්ලා මේ ත්‍රස්තවාදීන් පුපුරවාගෙන මැරුණ දෙයක් නෙවෙයි ඒ වගේ සරල සිද්ධියක් හෝ අහඹු සිද්ධියක් නෙවෙයිනේ මේක කාලයක් තිස්සේ ප්ලෑන් කළා කාලයක් තිස්සේ ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් වැඩ කරලා සිද්ධ වෙච්ච සිද්ධියක් මිසක් ඒක නිකන් අහඹු සිද්ධියක් නෙවෙයි. එහෙනම් ඒකට පසුබිමක් තියෙන්න ඕනේ. ඒ පසුබිමට සම්බන්ධ කට්ටිය ඉන්න ඕනේ. පසුබිමට සල්ලි වේදම් කරපු කට්ටිය ඉන්න ඕනේ. ඒ පසුබිමට උදව් කරපු කට්ටිය ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ ලොකු සිද්ධියක් එක මොහොතක එක තප්පරයක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මේ වෙනකන් ලබා දුන්න ප්‍රතිචාරය හරහා පසුබිම් පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒක නිසා කාඩිනතුමා දන්නවා මේ වෙනකන් ගත්ත ප්‍රතිචාර වලින් මේ දේ නම් සිද්ධ වුණේ ඉදිරියේදීත් මේ ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රතිචාරයක් විදියට නැවත වතාවක් මොනවා හරි විදියට කොමිෂන් සභාවක් හරි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හරි දැම්මත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ පසුබිම් පිළිබඳව අවබෝධයක් නැති වෙන එක විතරයි ඒ පසුබිම හරියටම මිනිස්සුන්ට හෝ කාඩිනල්තුමාට හෝ ලෝකයාට එළි වෙන්නේ නැහැ කියලා. මේ වෙනකොට විමර්ශන කොමිෂන් සභා දෙකක් දාලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම්කාරක සභා එකක් දාලා තියෙනවා. මේ තුන හරහාමත් තවමත් මේ පසුබිම් පිළිබඳව අවබෝධයක් නැහැ. එහෙනම් තවත් වතාවක් මේ රාජපක්ෂ ආණ්ඩුව විසින්ම කරන යම් දෙයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කට්ටිය කවුද මේ පසුබිම පිළිබඳව කිසිම විදියකට මොනම ප්‍රතිචාරයකින්වත් මේ ආණ්ඩුව හරහා හොයන්න බෑ. දෙවෙනි කාරණය. මේ සිද්ධියේ මියගිය කොට්ටාසයක් සහ තුවාලබු කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම මේ සිද්ධිය සිදු කළ ත්‍රස්තවාදී කොට්ටාසය ඉන්නවා. ඒ වගේම මේ සිද්ධිය වළක්වා නොගැනීමේට වරදකාරී බවක් තියෙන ඒකට චෝදනා ලබන එක කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම මේ සිද්ධියට කෙලින්ම සම්බන්ධයි හා මේ සිද්ධිය සිදු කළා යයි චෝදනා ලබන කොට්ටාසයක් ඉන්නවා. මේ වෙනකොට සිද්ධිය වළක්වා නොගැනීමේ චෝදනාව ලබන පිරිස සහ සිද්ධිය සිදු කළා යයි චෝදනා ලබන පිරිස විසින් එක ආණ්ඩුවක් හදලා තියෙනවා නම් ඒ ආණ්ඩුව විසින් දෙන ප්‍රතිචාරයකින් මොන කොමිෂන් සභාවකින් හෝ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකින් හෝ කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොට්ටාස දෙක වළක්වා නොගත්ත කොට්ටාසය සහ චෝදනා ලබන කොට්ටාසය දෙක එකට එකතු වෙලා මොන විමර්ශනයකින්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාධාරණ වූ ඇත්තක් එළියට එවි කියලා අපි කොහොමද මේගොල්ලන්ට විශ්වාස කරන්නේ මේගොල්ලෝ අතින් මේගොල්ලොන්ගේම වැරදි හොයාවි කියලා ඒක අර හොරාගේ අම්මගෙන් පේන හන වගේ වැඩක් නිසා කාඩිනතුමා තේරුම් අරගෙන තියෙනවා වැරද්ද කළායයි චෝදනා ලබන කට්ටිය සහ වැරද්ද සිදුවීම වළක්වා නොගත්තායයි චෝදනා ලබන කට්ටියෙන්ගෙන් බලාපොරොත්තුවක් වෙන්න බෑ ඒක නිසා තමයි කාඩිනතුමා කියන්නේ මේක අන්තර්ජාතිකව විමර්ශනයක් කළ යුතුයි පිටරටකින් පිරිසක් හෝ කණ්ඩායමක් ඇවිල්ලා මේ පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි ඒ වගේම මේ සිද්ධිය සිදු වුණාට පස්සේ පළවෙනි ස්ටේජස් වල මේකට සම්බන්ධ වෙලා හිටපු බුද්ධි අංශය සහ රහස් පොලිසියේ දැනට මේ වෙනකොට තැන් තැන් වලට මාරු කරලා දාපු කට්ටියත් සහයෝගී කරගෙන ඒගොල්ලොත් අරගෙන ලොකුවට මේක පිටස්තරම විදියකට මේ පිළිබඳ විමර්ශනයක් කරේ නැත්නම් මේක සම්බන්ධයෙන් ඇත්ත කවදාවත් බලාගන්න වෙන්නේ නැහැ කියලා. නෑ අපිට අපිට බෑනේ මේ පොලිසිය මේ පොලිසිය සහ බුද්ධි අංශ වල වගකීම බාරගන්න.
ඒක ඒ ඇයි ඉන්නේ ඒවට සූදානම් වෙලා ඒවා අධ්‍යක්ීම් ලැබලා ඒවට අධ්‍යාපනය ලැබලා ඒ ඉන්න කට්ටියනේ ඒතොර ඒගොල්ලෝ තමයි මේ විමර්ශනය කරන්නට ඕන නමුත් ඒගොල්ලන්ට මෙහෙවීමක් සඳහා ඒ කියන්නේ විශේෂයෙන්ම විනිවිද පේන මේ දේශපාලන බලපෑම් වලට යටත් නොවි ඒ විමර්ශන කිරීම සඳහා විනිවිද පෙනෙන භාවය ආරක්ෂා කරගන්නට ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා කිව්වනේ ස්කොට්ලන්ඩ් යාඩ් කියන එකට ආරාධනය කරනවා කියලා. කවුරු හරි ජාත්‍යන්තර සංවිධානය ඒකේ විනිවිද භාවය සහ ඒකේ අවංක භාවය ආරක්ෂා වෙන විදියට ඒ විමර්ශන සිදු වේවි. තුන්වෙනි කාරණේ. රනිල් වික්‍රමසිංහ අද ලංකාවේ ජනාධිපති. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරේ රාජපක්ෂ ඡන්ද 133කින්. එහෙනම් රාජපක්ෂලාට විරුද්ධව තියෙන චෝදනාවකට පැහැදිලි විමර්ශනයකින් මොන වෙලාවකවත් ඒක සාධාරණ විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇත්ත එළිවෙන විදිය විමර්ශනයකුත් නෙවෙයි. ඒක ඇත්ත යට ගහන විමර්ශනයක්. ඒක නිසා අපි හිතමු රනිල් වික්‍රමසිංහ අර වෙනම පක්ෂකින් හිටියා කියලා මේ අර බලක්වා නොගැනීමේ චෝදනාව නොලබපු පක්ෂකින් හිටියා කියලා අපි එක මොහොතකට උපකල්පනය කරමු. ඒ වුණත් ජනාධිපති වෙන්න අවස්ථාව ලබා දුන්නේ රාජපක්ෂලා නම් මොනම වෙලාවකවත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා පිළිබඳව සාධාරණ වූ විමර්ශනයක් කරන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. ඒක නිසා මේ කාඩිනල් තුමා ගත්ත තීරණේ හරියටම හරි. කවදාවත් මේ ආණ්ඩුව හරහා අපිට පාස්කු ප්‍රහාරයේ ඇත්ත හොයන්නත් බෑ. පාස්කු ප්‍රහාරයට ඇත්තටම සම්බන්ධ වෙලා හිටපු කට්ටිය කවුද කියලා දැනගන්නත් බෑ. පාස්කුව පිළිබඳව අර ලොකු පින්තූරය bigger picture එක කවදාවත් එළියට එන්නේ නැහැ. ඒක කරන්න නම් මේ දෙගොල්ලටම විරුද්ධ මේ දෙගොල්ලටම කෙලින්ම කිසිම පැකිලීමකින් තොරව සාධාරණව විමර්ශනයක් කළ හැකි ආණ්ඩුවක් આવුත් විතරයි මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. කතෝලික ප්‍රජාවට දැනගන්න ඕන මේ වගේ දෙයක් සිද්ධ වෙන්න යම් විදිහක දේශපාලන බලපෑමක් තිබුණාද කියන එක විතරයි. ඒ වගේ දෙයක් සිද්ධ වුණා නම් ඒ වගේ දේශපාලන වාසියක් ගත්තා නම් ඒකට ඍජුව සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෝ කවුද? ඒ පුද්ගලයන්ට ලබා දෙන දඬුවම මොකද්ද කියන එක විතරයි කතෝලික ප්‍රජාවට දැනගන්න ඕන. මේ වගේ දෙයක් නැවත වතාවක් සිදු නොවෙන්න ලංකාව ඇතුළේ ජීවත් වෙන අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. මේ ලංකාව ඇතුළේ ජීවත් වෙන අහිංසක කතෝලික මිනිස්සු තමන්ගේ දෙවියන් වඳින්න ගියපු වෙලාවේ මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් ලංකාවේ කිසිම මිනිහෙක් ලංකාවේ ජීවත් වෙන කිසිම කෙනෙක් කොයි වෙලාවකවත් ආරක්ෂිත නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. දේශපාලනය වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කමක් තිබුණා නම් ඒ කියන්නේ මේ කාලකන්‍නි දේශපාලන ක්‍රමය අතිශය භයානකයි වගේම අපි අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු දෙයක්.